ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂ්වන් ඉඩම ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ඇතමුන් දුර්මත සමාජගත කරමින් රට යලිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරනවා ජනපති අවධාරණය කරයි ජනපතිතුමනි අගමැතිතුමනි හුස්ම ගන්න ඉඩ දෙන්න හිරුනිකා ඉල්ලයි අන්තවාදයේ දුරුකල හැක්කේ අධ්‍යාපනයේ පමණයි ජනතා විමුක්ති පෙරමුණ කියයි උදාසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත විවිධ පුද්ගලයන්ගේ මතවාද වලට නොරවටි රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා මම ඇත්තටම අවංකව මා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම සඳහා මං කැපවීමෙන් යුක්තව වැඩ කරනවා. මගේ වෙන කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. මම යම්කිසි විශ්වාසයක් ජනතාවට දුන්නා. ජනතාව මං කෙරෙහි යම්කිසි විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය ඒ අයුරින්ම කරන්නට තමයි මගේ උත්සාහය. තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කණ්ඩායමක් වශයෙන් තමයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය විශාල කැපවීමක් කරලා අපිට පුළුවන් වුණා අවසන් කරන්න. ඒ වගේම මේ කාලේ මං හිතන්නේ ඉතිහාසයේ කවදාකවත් නොදකපු සංවර්ධනයක් අපි මේ රටට ගෙනාවා. එහෙම කරලා මේ බොරු ප්‍රචාර වලට රැවටිලා 2015 දී එතුමාව පරාජයට පත් කරන්නට පුළුවන් වුණා. දැන් අපි මේකෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්නට ඕන. අපි කොපමණ වැඩ කළත් ඒ ගැන හරි අවබෝධයක් ජනතාව අතරට ගෙන ගියේ නැතොත් අපිට ජයග්‍රහණය කරන්නට නම් මේ හරි මතවාදී ජනතාව අතරට ගෙනියන්නට ඕන. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ තහවුරු කළ තිබුණු දේශීයත්වය අපේ කම අපේ සංස්කෘතිය මේවා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා රට සම්පූර්ණයෙන්ම වෙනත් තැනකට පසුගිය අවුරුදු 5 දී ගිය බව තමුන්නාන්සලා දන්නවා. අපි ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොත් අවසානයේදී කඩා වැටෙන්නේ මේ ප්‍රතිපත්ති මාලාවයි. ඒක කඩා වැටීම තුළ පසුගිය කාලය තුල සිදුවෙච්ච දේවල් හොඳ උදාහරණයක්. අපි මේවා තමයි පෙන්වලා දෙන්නට ඕන යන වැරදි මතවාදවලට මුලා වුණු වෙන්නේ ගිය අවුරුදු 5 තුල වගේ අර සම්පූර්ණයෙන්ම ආපස්සට හැරීමක්. මෙරට සිදුවන පරිසර විනාශය වහා නතර කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. දරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ නමයි නම් මෙහි නැහැ. හැබැයි ගරු අගමැතිතුමනි ඔබතුමාගේ දරුවනුත් දරුවන්ගේ දරුවන්ටත් හුස්ම ගන්න තියෙන හුස්ම පොදයි මේ මරලා දාන්නේ. ඔබ මේ අපේ රටේ කිසිම දරුවෙක් ගැන හිතන්නේ නැහැ කියන්නකෝ. දැන් මේ ඔබගේ දරුවන්ගේ දරුවන්ුත් හම්බෙලා නැ ඔබ 100 කෙනෙන්නේ. ඒ පුංචි මොනවල් ටික බල්ලා ජීවත් වෙන්නේ මේ රටේ නම් પરම්පරාව කාන්තාරක ජීවත් වෙන්නද ඔබතුමාට ඕනේ අගමැතිතුමනි. ඔබතුමා හරි මේකට මැදිහත් වෙන්න. ජනාධිපතිතුමා කියන එක අහන්නේ නැත්තම් රජයේ කට්ටිය දන්නවා ඒකයි තමයි ඇමතිවරු නිකන් අර ඇටි කෙහෙල් කව පුරිලව් වගේ ඉන්නේ. මොකද කට්ටිය ඔක්කොම දන්නවා මේ කාඩ කාඩ සම්බන්ධ කට්ටියද මේ හෝටල් හදන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඇමතිවරුන්ට කරන්න කිසි බලයක් නැහැ. මේ වෙනි සංශෝධනයත් එක්ක ඒගොල්ලන්ට කියන දේ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා රටේ ප්‍රධානම පුටුවල ඉන්න කට්ටියගෙන් ඔය සල්ලි ටික කොච්චර ගත්තත් වැඩක් නැහැ. අන්තිමට හුටුස් ගාලා අපි හැමෝම යනවා. ආණ්ඩුවේ වන්දිබට්ටෙන් මේ කරන වන විනාශය පරිසර විනාශය අද දිගින් දිගටම වාර්තා වෙලා තියෙනවා. වෙනත් පුද්ගලයන් පරිසර හානි පිළිබඳව වන විනාශයන් පිළිබඳව වේවා එක්කෝ වෙනත් දේවල් පිළිබඳව එළියට ඇවිල්ලා කතා කරනකොට ඒ රටවල් වල නායකින් ඒ රජයන් මේවට ප්‍රශංසා කරනවා. මේ දේවල් වලට විසඳුම් හොයනවා. නමුත් මේ රටේ ඉන්න නායකයන් ඒවා යටපත් කරන්නයි හදන්නේ කියන එක අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි. නැවත රාජපක්ෂ මර්ධනකාරී යුගය හිස ඔසවගෙන එනවා කියන එක අද අපිට සැකයක් මතුවලා තියෙනවා. අන්තවාදී තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් සහ සංහිඳියාවෙන් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අන්තවාදී නැති කරන්න පුළුවන්කම තියෙන්නෙම අධ්‍යාපනයෙන් සංහිඳියාවෙන් සහජීවනයේ
එකෙන් තමයි අන්තවාදී අවම කරන්න පුළුවන්කම තියෙන. ඒතකොට තමයි අර ඉතාම විශේෂ හේතු මත අන්තවාදී ක්‍රියා කරන නිශ්චිත කණ්ඩායමිනව නම් ඒගොල්ලන් ඒ අන්තවාදයට ප්‍රජාවක උදව් ගන්න දෙන්නේ නැතු ඒ අන්තවාදයට ආගමික කණ්ඩායම උදව් දෙන්නේ නැතු ඒගොල්ලෝ හුදකලා කළා. ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ අන්තවාදී නොවන ප්‍රවේශයක් අනුගමනය කරොත් විතරයි. නැත්තම් වෙන්නේ ඒ අන්තවාදීන්ට පුළුවන් වෙනවා මුළු ප්‍රජාවක්ම තමන්ගේ අන්තවාදී ව්‍යාපෘතියට ගොදුරු කරගන්න. ඒ නිසා අන්තවාදය අපි පැහැදිලිව විරුද්ධයි. නමුත් දැන් මේ ගැසට් එකෙන් ආණ්ඩුවට විරුද්ධව කියන ඕනම කෙනෙක් අන්තවාදී කන්න පුළුවන්. ඒතර මේකට අනුව පුළුවන් ඒ පරිසරය ගැන වැඩිපුර කතා කරන කෙනෙක් කියලා ආණ්ඩුව හිතන කෙනෙක් ඉන්නවනම් එයාගේ රැඩිකල් පරිසර අදහස් පරිසරවාදී අදහස් වෙනස් කරලා එයා පුළුවන් පුනරුද්ධාමන අවුරුද්ද එක. මොකද අපි දන්නවා දැන් ආණ්ඩුව මෑත භාගයේ අතරඟට ගත්ත ගොඩක් අයට කිව්ව හේතුව නෙමෙයි නඩු දාති තියෙන්නේ. ආණ්ඩුව කියන්නේ මේ පාස්කු ප්‍රාණ සම්බන්ධව ගත්තයි කියලා. නඩුව බැලුවම තියෙන්නේ වෙන දෙයක්. එක්කෝ ලයිසන් එක පරණ වෙලා නැත්නම් මොකක් හරි වෙන එක හරක් හොරකමේ ගිහල ඔන්න වගේව තියෙන්නේ. චෝදනාව තියෙන්නේ පාස්කු ප්‍රහාර. නඩුව දාලා තියෙන්නේ කෙහෙල් කනක් කැපුවා කියලා. අන්න ඒ වගේ තියෙන්නේ. මොකද ඇත්තම නාවාඩුට ඕනකම තියෙන්නේ තමන්ට දේශපාලන වශයෙන් විරුද්ධ පුද්ගලයෝ නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන පුද්ගලයෝ දඩයම් කරන එක. ඒ දඩයම් කිරීම වෙනුවෙන් ඒගොල්ලන් විවිධ දේවල් පාවිච්චි වත්මන් රජය පවතින තුරා ත්‍රස්තවාදීන්ට රාජ්‍යයක් පිහිටුවීමට කිසිසේත් රට තුල ඉඩ නොතබන බව රාජ්‍ය මාත්‍ය ශ්‍රීහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් අපේ රජයක් තියෙන තාක්කල් ඊලාම් රාජ්‍ය කියන එක තව දුරටත් සිහිනයක් පමනයි කියන එක අපි සාතිකයක් දෙන්නෝ. ඊලාම් රාජ්‍යයක් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක අවශ්‍යතාවයක් මේ රට තුල සිදු වෙන්නේ නැහැ කියන එක ඒ සාතිකය අපිට ඉතාම වගකීමෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියාවත් සමග දේශපාලනමය වශයෙන් අපේ රටේ දේශපාලන පක්ෂ දේශපාලන ගනුදෙනුවක් කරනවා. ඒක අපි නොදන්නවා නෙවෙයි. හැබැයි නිල වශයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂයකට අපේ රට තුල ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. දැන් මේ ඔක්කොම මොකද්ද කරන්නේ? ජනතාවගේ ගැලොම් කරුවන් හැටියට පෙනී හිටින උදවිය සියලු දෙනා විශේෂයෙන්ම දවිඩි දාතික සම්දානයත් ඒ උතුරේ ක්‍රියාත්මක වෙන අනිකුත් ජාතිවාදී මහජන මන්ත්‍රීවරු ද්‍රවිඩ ජනතාවගේ ගැලොම් කරුවෝ කියලා පෙනී හිටියට අවසානයේ දේශපාලන පැවැත්මක් පමණයි පවත්වාගෙන යන්නේ. ඉන්දත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ ගෝඨාභය ජනාධිපතිතුමා රටේ හැම පළාතකටම එක හා සමානව සැලකීම රජය යටතේ සිදු වෙයි. ඉන්දා මේ තවදුරටත් ත්‍රස්තවාදී හෝ ඉලාම් රාජ්‍යයක් පිළිබඳව කිසිම කෙනෙකුට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. වෘත්තීය සමිති වලට ඇත්තේ ජාතික ප්‍රශ්න පිළිබඳ ගැටලු නොව තම වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න පමණක් බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසනවා. ඒ සමබිම පක්ෂයේ පිහිටුවීමේ අවස්ථාවට ඊයේ දිනෙක වෙමින් අපේ රටේ පාර්ලිමේන්තු බලය ගන්න පාලකයෝ රට පාලනය කරන හැටි දන්නේ නැහැ. ඒක නිකන් උදාහරණයක් ඇටියට කිව්වොත් අපි දකිනවා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා රටේ පාලනය සඳහා ටීවී චැනල් සහ මාධ්‍යවල සහ Facebook වල යන ට්‍රෙන්ඩ්ස් බලලා ඔහු තමන්ගේ පාලන තන්ත්‍රය සඳහා ජනප්‍රිය නළුවෝ ඒ වගේ ජනප්‍රිය පුද්ගලයෝ ගත්ත මිසක් ගවර්නන්ස් කරන්න එහෙම නැත්නම් රට පාලනය කරන්න අවශ්‍ය පාලකයෝ නෙවෙයි තෝරගත්තේ. ඒ නිසා නළු නිලියෝ වෘත්තීය සමිති නායකයෝ තමයි රට පාලනය කරන කියන තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒවා ඇත්ත වශයෙන්ම තම තමන්ගේ වෘත්තීය සමිතිවල වෘත්තීය අරගලවල ඉල්ලීම් පමණයි. මේ වගේ අය ඉල්ලන්නේ අපේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් නෙවෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වැටුප් වැඩ කර ගැනීම වගේ ප්‍රශ්න. රටේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි රාජ්‍යාන්තරයේ කඩාවැටිලා අපේ රටේ පශ්චාත් යටත්විජිත රාජ්‍ය සම්පූර්ණයෙන් බිඳවැටිලා තියෙනවා. ඒ යලි පිළිසකර කළ යුතුයි. ඒ නිසා මම කියන්නේ මෙන්න මේකයි සටන. අපි ඉස්සරහදී එන හැම ඡන්දයකටම මුහුණ දෙනවා. හැම ඡන්දෙකම අපි ගමක් ගමක් ගාන එනවා. අපිට මේ හැකියාව දැන් තියෙනවා. අපිව ව්‍යාපාරිකයෝ අපිව වට කරගන්න ඉස්සෙල්ලා මහජනයා අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක සටන් කරන්න. තමා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඊයේ දින ඉදිරිපත් කළා. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගිය 17 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමන්ට එරෙහිව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවට පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී
නලින් බණ්ඩාර මහතා විසින් පහත සඳහන් සාවද්‍ය කරුණු සඳහන් කර තිබෙන බවට පැමිණිලි සඳහන් වෙනවා. ඉන් පළමුව යනවන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන සහරාම් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලේ හමු වූ බවට. දෙවැනි කරුණ වන්නේ සහරාම් හෂීම්ට මැලේසියාවට ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට යාමට සුරේෂ් සලේ විසින් පහසුකම් සැපයූ බව. තුන්වැනි කාරණේ වන්නේ ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් එම පුහුණුව නිම කර ලංකාවට පැමිණි බවට. හතරවැනි කාරණේ වන්නේ මෙම සියලු කරුණු පිළිබඳවත් සහරාන් පිළිබඳවත් සුරේෂ් සලේ සතුව දැනුමක් ඇති බවත්, නමුත් කිසිම අවස්ථාවක ඔහු පාස්කු කොමිෂන් සභාවට නොකැඳ වූ බව. මෙම කරුණු සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට පැමිණිලි සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙම පැමිණිලි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මේ සඳහා යොමු කර තිබෙනවා. සීනි බදු වංචාව ඇතුළු දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මහ බැංකුව මහ දවල් බිඳිනවා වගේ මුල්‍ය පාලන ක්‍රම නම් අපි දන්නේ නැහැ. ඉතින් ඒ අතින් අපි අපට බෑ තමයි මේ වගේ වැඩ. මහා ලොකුවට කයි වාරු ගහලා අලුතින් ගැසට් පත්‍ර නිකුත් කළා. කිව්වේ රටේ ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අපි කටයුතු කරනවා කියලා. සීනි වංචාවෙන් කෝටි 1590ක් ගජ මිතුරන්ට ඕන හැටි හරි හම්බ කරගන්න එක රැයින් ලබා දුන්න මේ ආණ්ඩුව අද මේ සියල්ල සාධාරණීකරණය කරන්න ලෑස්ති වෙනවා. කෙසේම මුදල් වංචාවක් වෙලා නැහැ නේ. දැන් ඉතින් වංචාවක් වෙලා තියෙනවනම් මේක විකුණු විකුණු ඉන්න ඕනේ නැහැ. ශේෂ්ත්‍රාධිකරණයේ නඩුවක් තියෙනවා. අල්ලස්සා දූෂණ කොමිසමේට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. වහාම ක්‍රියාත්මක කළා. තරාතිරම නොබලා ඒ සඳහා දඬුවම් පැමිණීමේ කරන්න ඕනේ. බොහොම සරල. බන්දුල ගුණවදන මාත්‍යවරයා දන්නේ නැතුව බදු අඩු කිරීම හරහා යම් කිසි වාසියක් කාට හරි දෙන්න උත්සාහ කරලා තියෙනවා නම් අතිකරු ජනාධිපතිතුමා තමයි මේක කරලා තියෙන්නේ. එහෙමනම් මේ සීනි බදු වංචාව පිළිබඳව සම්පූර්ණ වක්කීම ගන්න ඕන. කැබිනට් අමාත්‍යවරයාත් නොවේ නම් අතිකරු ජනාධිපතිතුමා. අතිකරු ජනාධිපතිතුමාට ඍජු එල්ල වෙන මේ චෝදනා විසඳලා නැහැ. අපිට පේනවා එතුමා විවිධ නාටක ප්ලෑන්ට් කරන්න උත්සාහ කරනවා. ඒ බදු අඩු කිරීම තුළ ප්‍රතිඵලය අපිට අත් කරගන්න බැරි වුණා. ඒක සිද්ධ වුණේ වෙන කාරණයක් ඉඳන් නෙමෙයි මේ රටේ තියෙන වෙළඳ මාපියාව තුළ. ඉතින් ඒකයි අපි කිව්වේ මුල ඉඳලම මේ සම්බන්ධව වංචාවක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕන. දැන් පෞගිය කාලේ බන්දුලුගුණ වර්ධන වගේ ආර්ථික ඔස්තාද්ලා කිව්වේ හර්ෂලට තමයි බැරි රවිලට තමයි බැරි දෙන්න අපිට අපි කරලා ගන්න. හැබැයි දැන් පියාඹන පීරිසියක් වගේ රුපියල පාවි 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 ඈතට යනවා. පාලකයෝ බුදියගෙන 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 ඉන්නවා. ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. උත්තරයක් නැහැ. අපි හැම වෙලාවම අසුභවාදීවම දකින්න අවශ්‍යතාවයක් නැහැ. අඩුපාඩු තියෙන්න පුළුවන්. විපක්ෂයේ සහ ආණ්ඩුපක්ෂයේ ඉන්න සීළු දේශපාලකීන්ට කියනවා ඔය යම් යම් පුංචි පුංචි සිද්ධි අරගෙන තමන්ගේ දේශපාලන පටු වාසිය ලාභේ වෙනුවෙන් හාල් කිලෝ එක පොල් ගෙඩිය සීනි කිලෝ එක ගැන කතා කරනවා. විවලින් අපි සම්පූර්ණ වෙනවා වගේම අපිට ඕන සීනි ටික නිෂ්පාදනය කරගන්න අපි මෙහි අපේ සීනි ටික හදා ගන්නවා වගේම කිරිවලින් සම්පූර්ණ වීමත් ඉතාම වැදගත්. සතුරු බලවේගයේ කොච්චරවත් තියම් ඊරිසියාව පපුවේ තියාගෙන ඉන්න උදවිය මේ කරන වැඩපිළිවෙල අවස්ථාවල් අපි දකිනවා. පක්ෂවලට බෙදිලා එන කොටාගෙන ඒ ගමන යන්න බෑ. අනාගතේ කිසි දවසක දේශපාලන පක්ෂවලට මිනිසාගේ මූලික අයිතිවාසිකම් වෙන්දේසි කරන්න විකුණගෙන කන්න ඉඩ තියන්නේ නැහැ. පසුගිය පෙබරවාරි මාස 5 වනදා අප විසින් වාර්තා කරනු ලැබූ පුවතකට අනුව අසරණ පවුලක් සඳහා ඉඩමක් ලබා දී නිවසක් ඉදිකිරීම සඳහා මෙවන විට අවස්ථාව උදා කර දී තිබෙනවා. සියත ප්‍රවෘත්තියක් පළදරමින් අප ලැබූ එම ජයග්‍රහණයෙන් එම පවුල බොහෝ සෙයින් සතුටටපත් වූවාසේම ඔබේ ප්‍රශ්න ගැටළු වේනම් ඒ පිළිබඳව අප වෙත දන්වන ලෙසට අප ඔබට දැනුම් දෙනවා. ඇසු පමණින් කෙනෙකුගේ සිත සසල කරවන අනේ අපොයි කියා මහා දුකක් සිත්වල ජනිත වූ සිදුවීමක් පිළිබඳව අප පසුගිය පෙබරවාරි මාස 5 වනදා ඔබට සියත ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු වාර්තා කළා. මේගමුව පිටිපන ප්‍රදේශයේ නොම්බර 141-2 ලිපිනයට අයත් නිවසේ 2019 පදිංචිව සිට මුහුදු කාදෙන නිසා නිවස අහිමි වී ඉන් අනතුරුව 162 ඒ දුව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රජයේ සතු ඉඩම් කැබැල්ලක කුඩා නිවසක් තනා ජීවත් වූ දරුවන් සිව් දෙනෙකුගේ නියුත් පවුලක් මහා මගට ඇද දැමූ පුවත අප වාර්තා කළේ සමාජ මෙහෙවරක් ඉටු කිරීම උදෙසා මේ අහිංසක පවුලට ඉන්න හිටින්න තැනක් හොයලා දෙන්න බලධාරීන්ගේ ඇස් ඇරවන්න.
මේ අහිංසක දරු පවුලට සිදු වූ ඛේදවාචකයේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අදාළ අංශ වෙතද දැනුම් දීමට කටයුතු කළා. එමෙන්ම මෙම පුවත සියත ඔස්සේ වාර්තා වීමත් සමගම ඒ සම්බන්ධයෙන් විශාල පිරිසක් සහ වගකීතු අංශ රැසක් මේ පිළිබඳ සුවබැලීම් ආරම්භ කර තිබීම ඊටම සතුටට කරුණක්. එහි අවසන සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම අහිංසක දරු පවුලට නිවසක් ඉදිකර ගැනීම සඳහා වන රජයේ සතු ඉඩමක් ලබා දෙන්නට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වී තිබෙනවා. මීට මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය රජු මැදිහත් වීමක් සිදු කර තිබුණා. අපේ රජයේ ඉඩමක් මේ කට්ටියට දෙන්න කියලා කිව්වා. ඒ අනුව තමයි දැන් මේ මහවත්ත රජයේ ඉඩමෙන් කොටසක් අපි දෙන්න සූදානම් කළේ. මේ ඉන්න කිසි කෙනෙකුට තාම උපු දීලා නැහැ. ඉඩම් කච්චේරියක් තියන්න නියමිතයි. ඒ නිසා දැනට හිස්ව තියෙන ඉඩම් ප්‍රමාණයක් බලලා මම පොහම ආසන්න වශයෙන් පර්චස් 4ක වගේ ඉඩම් ප්‍රමාණයක් අපි අද මේ කට්ටියට බාර දුන්නා. ඉතින් ඉදිරියේදී මේ ඉඩමට ඉඩම් කච්චේරියක් තියලා ඔප්පු ලබා දෙන්න කටයුතු කරනවා. මාධ්‍යෙන් දැකලා මානව හිමිකම් එකෙන් අපේ නිවසට ආවා. ඇවිල්ලා මානව හිමිකම් එකෙන් මැදහත් වුණා මේ ප්‍රශ්නය ගැන. මම හිතනවා එම නිසා තමයි මට ගොඩක්ම මේ ඉඩම් කෑල්ල මෙච්චර ඉක්මනට ලබා ගන්න පුළුවන් වුණේ. ඊටමත් මට සතුටුයි අද. උදව් කරපු නොකරපු සියලු දෙනාටම මම අද ස්තුතිවන්තයි. ඉදිරියට මම නිවස තනා ගන්න මට දැන් උවමනායි. මම ආර්ථික අතින් සෑහෙන පල්ලෑතක් එක ඉන්නේ. මට නිවස තනා ගන්න උදව් කරන්න රජයේ පැත්තෙන් පුද්ගලික මහත්තුරු ඉන්නවනම් මට උදව් කරන්න කියලා මම කියනවා. ඒ වගේම මම ස්තුති කරන්න කැමතියි මාත් එක්ක අද වෙනකම්ම හිටපු මේ මාධ්‍ය නිලධාරි සියලු දෙනාටම. විශේෂයෙන්ම මම සියත නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. එයි කාර්ය මණ්ඩලයට මේ අපේ පවුල වෙනුවෙන් මම කරපු ඒ උපකාරයට මේ සියත නාලිකාව තුලින් තමයි අපේ මේ තියෙන ඒ දුක් ගැනවිල්ල කියලා මාධ්‍යෙන් ප්‍රකාශ කරලා අපිට මේ තත්ත්වය අද සතුටු දවස අපිට උදා කරලා දුන්නේ මේ සියත මාධ්‍ය. ඇත්තටම අප පවුල වෙනුවේ මම මේ මොහොතේ හෘදයාංගම ස්තුති පුද කර සිටිනවා. අපිට මේ අවස්ථාව අපේ දුක්බත් ගැනවිල්ල මාධ්‍ය ප්‍රකාශ කර මේ අවස්ථාව අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුති. සියත මාධ්‍යට ස්තුතිය පුද කර සිටිනවා මම. යන් දෙන්න තැනක් නැති හින්දා අපේ ඥාති කෙනෙක්ගෙන් ඉඩමක් ඉල්ලගෙන එතන අපි කොඩා පැල්පතක් ගහගෙන මාසෙක ආමාරක් ජීවත් වුණා. ඉතින් අද වන විට අපිට රජයෙන් ඉඩමක් ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි. මමත් මගේ පවුලේ නංගිල මල්ලිට ඉස්කෝලේ යනවා. මම 12 වසරේ උසස් පෙළ අංශයෙන් නිගුණම ලබනවා. ඉල්ලන්නේ ඉඩමක් හම්බුණා. ඉඩමේ නිවසක් සාදාගෙන අපි පවුලට සතුටින් ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් අපිට උදව් කරන්න කියලා. රටවට අපවත් කිහිපයක් දැන් කෙටියෙන් බලපත්‍රයක් නොමැතිව හැටන් ඔයට ජලය ගලා බසිනා කුඩා ඇලපහරක් හරස් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරුවෙකු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු වටවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබා දුන් සංකල්පීය මග පෙන්වීම මත ආරම්භ කෙරුණු ෂේක් හෑන්ඩ්ස් ෆස්ට් යුද හමුදා අභ්‍යාසය සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. කාන්තාවන් 3 දෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක්කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව හැටන් දිඹුලපතන පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ෆොරෙස්ට් ක්‍රීක් වතු යායේ පදිංචි කාන්තාවක් වන අතර පහර දුන්නේ යයි කියන කාන්තාවන් දෙදෙනා එකම පවුලේ මව සහ දියණිය බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමන් වෙත ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වී සිටින පුද්ගලින් 5 දෙනෙකු පරීක්ෂා කිරීමේදී එම පුද්ගලින් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. රිදීගම පොලිස් බල ප්‍රදේශයේ කිරිබත්ගල්ල උඩකන්ද ග්‍රාම සේවා වසමේ ලඳු කැලෑවක පිහිටි නිවසක භූගතව පවත්වාගෙන යන ලද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට රිදීගම පොලිසිය සමත්ව තිබෙනවා. මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝවා වගාවිතා සාර්ථකව සිදු කරන අතර එම වගාකරුවන්ගේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මන්නාරම පෙරියගම්හි ඉදිකරන ලද පළාත් බද නීතිපති නිලනිවස නීතිපති දප්පුලද ලිබේරා මහතා අතින් විවෘත කරනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇති අතර උඩවලව ඇත්තතුරු සෙවණේ දිනක ආදායම රුපියල් 2000ක් දක්වා පහළ ගොස් ඇති බව එහි පාලනාධිකාරිය පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පවතින ශුද්‍ර මූල්‍ය සමාගම් විසින් ලබා ගන්නා ණය සඳහා අධික පොලියක් අය කරන බවත් එලෙස ජනතාව පීඩාවට පත් කරන ශුද්‍ර මූල්‍ය ආයතන තහනම් කරන ලෙසත් ඉල්ලා කදුරුවෙල නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්ුණා. අනුරාධපුර පුසියන් කුළුඹ විද්‍යාලයේ ඉගෙනුම ලබන පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා අනුරාධපුර අබේගිරි විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කල්ලංචී රතනසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැන් ක්‍රීඩා පොතක් වෙතයි අවධානය. රෙඩ්ස්බරි ගෙන එන මෞබිමට වේරයක් තුලින් අද අප හමුවන්නේ දහවන ශූරි ෂෙලින්ඩා ජෙන්සන් ක්‍රීඩිකාවයි. 2018 වසරේ යෝන් ඔලිම්පික් උළෙල උඩු යටිකුරු කළ ආසියාවේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව ෂෙලින්ඩා ජෙන්සන් මෞබිමට වීරයෙක්. My events are 100 and 200 meters. I participated for Youth Olympic Games 2018, which was held in Argentina. My family has been my biggest strength. And when it comes to me, it's my mom and my whole family has always been there and they've supported me throughout this journey since I was very young. I participated in the Ritzbury John Talbot Athletic Championship 2019 and I was crowned as the best female athlete for the event's 200 meters. Ritzbury has been the only company that stepped forward to sponsor me and I'm really grateful and thankful for them. My ultimate goal is to represent Sri Lanka in the Olympic Games and I'm sure that I would bring pride to Mother Lanka. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට වීරයෙක්. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්න බෞද්ධාසන ප්‍රවෘත්ති විකාශයේ යලිත් දහවල් 12ට හමු වෙමු දහවල් ප්‍රවෘත්ති සමගින්. සුබවර දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.